සාදරයෙන් පිළිගන්නවා දුම්රිය YouTube නාලියට ඔයගොල්ලෝ අද. ඉතින් අපේ channel එකට කවුරුහරි අලුතෙන් ඉන්නවනම් අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලන් තියෙන දුම්රිය කන්සර්න් පිළිබඳ ප්‍රශ්න අපේ Facebook group එකෙන් අහන්න පුළුවන්. පළහැ දිනන Facebook group එකේ link එක ඔයගොල්ලෝ අදම ගිහලා ඒකටත් add වෙන්න. Right, ඉතින් අපි පටන් ගමු video එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාතර සිට මරදාන දක්වා දුම්රිය කන්සර්න්. මේකෙන් අපි දුම්රිය කන්සර්න් විස්තරාත්මක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුම්රිය ප්‍රශ්නපත්‍ර ගාස්තු පිළිබඳවත් විස්තරාත්මක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. Right, පටන් ගමු video එක. පළවෙනි train එක තියෙන්නේ මාතර දුම්රිය ස්ථානයේ සිට මරදාන දක්වා 4:49. ඒ කියන්නේ පළවෙනි train එක තියෙන්නේ 4:49. නමුත් මේක බෙලියත්ෙන් දැන් train එක බෙලියත්ෙන් 4 කාල මේ train එකේ නම සාගරික සීග්‍රාමි දුම්රියක් මේ train එක සඳුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනයකම ධාවනය වෙනවා. මේ train එකේ second class සහ third class පමණයි තියෙන්නේ. මේ train එක මාතර දුම්රිය ස්ථානයේ පටන් ගන්න එක නෙමෙයි බෙලියත් ඉඳන් පටන් ගෙන එන එක. මාතර දුම්රිය ස්ථාන ළඟා වෙනකොට 4:49 පමණ වෙනවා. Right. 4:49 පස්සේ train එක තියෙන්නේ 6:05ට මේ 6:05 train එක මාතරින් පටන් ගන්න train එකක්. උදෑසන 6:05ට තමයි මාතර දුම්රිය ස්ථානයේ ගමන් ආරම්භ වෙන්නේ. මේ train එකත් මරදාන දක්වාම ධාවනය වෙනවා. දිනපතා ධාවනය වෙන දුම්රියක්. මේ train එකේ නම රුහුණු කුමාරි සීග්‍රාමි දුම්රියක්. First class, second class, third class තුනම සමවිතයි. 6:05න් පස්සේ train එකක් තියෙන්නේ 6:12. මේ train එක බෙලියැත්තේ ඉඳන් පටන් ගෙන train එකක්. මේ train එකත් සීග්‍රාමි දුම්රියක්. First class, second class, third class තුනම සමවිතයි. මේ train එකේ නම ගාලු කුමාරි දිනපතා ධාවනය වෙන දුම්රියක්. මරදාන දක්වා මේ train එකත් ධාවනය වෙනවා. 6:12න් පස්සේ right පොඩක් අතර අපි ඒ ට්‍රේන් එක පිළිබඳව පොඩක් කතා කරමු. මාතර දුම්රිය ස්ථානයේදී මේ ගාලු කුමාර කියන ට්‍රේන් එක 6ට එනවා. උදෑසන 6ට ගාලු කුමාර ට්‍රේන් එක මාතර දුම්රිය ස්ථානට ලඟා වෙනවා. නමුත් ඒ ට්‍රේන් එක ගාලු කුමාර දුම්රිය මාතර දුම්රිය ස්ථානයෙන් පිටත් වෙන්නේ 6:12ට. ඊට කලින් ට්‍රේන් එකක් මාතර දුම්රිය ස්ථානයෙන් පිටත් වෙනවා. ඒ ට්‍රේන් එක රුහුණු කුමාර ට්‍රේන් එක 6:05ට තමයි ට්‍රේන් එක ගමන් කරන්නේ. ගමන් ආරම්භ වෙන්නේ මාතර දුම්රිය ස්ථානයේ. ඔගොල්ලොන්ට මේ ගාලු කුමාර ට්‍රේන් එකේ බෙලියත් ඉඳන් ඇවිල්ලා මේ මාතර දුම්රිය ස්ථානයෙන් පටන් ගන්න රුහුණු කුමාර ට්‍රේන් එකට මාරු වෙන්නත් පුළුවන්. කලින් යන්න පුළුවන් මේ රුහුණු කුමාර ට්‍රේන් එකේ ගියොත්. රයිට්. ඒකත් මරදාන දක්වාම ධාවනය වෙනවා. දෙකම මරදාන දක්වාම ධාවනය වෙන දුම්රිය. මීට පස්සේ ට්‍රේන් එකක් තියෙන 2:05. 2:05 ට්‍රේන් එක මාතර දුම්රිය ස්ථානයෙන් පටන් ගන්න ට්‍රේන් එකක්. දිනපතා ධාවනය වෙනවා. මේ ට්‍රේන් එක සීග්‍රාමි දුම්රියක්. මේ ට්‍රේන් එකේ 2nd class 3rd class දෙකම තියෙනවා. දිනපත ධාවනයේ දුම්රිය 2:05න් පස්සේ ට්‍රේන් එකක් තියෙන 3:59 මේ ට්‍රේන් එක මරදාන දක්වාම ධාවනයේ දුම්රියක් සෙන්සුරාද සායිකදා දෙකම ධාවනය වෙනවා සති දවස්වල ධාවනය වෙන්නේ නැහැ සීග්‍රාමි දුම්රියක් ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් තුනම සමවිතයි රයිට් ඔය ට්‍රේන් ටයිම් ටේබල්ස් ටික තමයි තියෙන්නේ අපි දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු පිළිබඳ කතා කරමු රයිට් දුම්රිය ප්‍රවේශ පත්‍ර පිළිබඳ ගාස්තු දුම්රිය ගාස්තු පිළිබඳ කතා කරොත් දෙවන පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 600යි තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 300යි. ඉතින් ඔය normal ticket prices ඒ කියන්නේ සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් ඕවා book කරලා යනවනම් අනිවාර්යයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මිල වැඩි. සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් තමයි ඔය තියෙන්නේ. Right. අපේ channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරන්න. ඉතින් අපි තවත් video එකක් හම්බ වෙමු. බොහොමත්ම ස්තුතියි. Thank you.